ආයුබෝවේවා සුබ දාසනක් හැම දාසනකම අපි ඔබ මුණගැහෙනව ආදරණීය ජීවිතය තුළින් ඔබේ ජීවිතයට වටිනා කියන හරවත් කරුණු කාරණා බොහෝමයක් පිළිබඳව සාකච්ඡා කරන්න විවිධ වූ විශේෂාංග රාශියක් අරගෙන. ඉතින් අද දවසේදී තුදාසනින්ම අපි ඔබත් එක්ක තවත් එක් විශේෂාංගයක් සමගින් මේ සම්බන්ධ වෙන්න සූදානම් වෙන්නේ. ඔබ ඔබේ දරුවාට නිසි අධ්‍යාපනයක් ලබා දෙන්න වෙහෙස මහන්සි වී කටයුතු කරනවා. එවෙනුවෙන් දරුවාව ඔබට පුළුවන් ආකාරයෙන් හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න හොඳ පාසලකට ඇතුළත් කරනවා. එතනින් එහාට දරුවා සහ පාසල අතර තියෙන සම්බන්ධය, දෙමාපියන් විදිහට ඔබ හා පාසල අතර තියෙන සම්බන්ධය, ඒ වගේම ඔබේ දරුවාට උගන්වන ගුරුවරුන් සහ විදුහල්පති ඇතුළු පාසල සමග තියෙන සම්බන්ධතාවය පිළිබඳව ඔබ සුවබැලීමක් කරනවාද? අද දවසේදී ආදරණීය ජීවිතය තුළින් මේ උදෑසන අපි හිතුවා ඒ පිළිබඳව කතා බහ කළ යුතුයි කියලා. ඉතින් ඒ නිසාවෙන් මේ පිළිබඳව සාකච්ඡා කරන්න වසර 30කට වඩා අධික කාලයක් ගුරුවරුන් සහ පාසල් පද්ධතිය සමග බොහොම සමීපව කටයුතු කළපු, ඒ වගේම ප්‍රවීණ අධ්‍යාපනඥ වරලත් ජීව විද්‍යාඥ ප්‍රවීණ මනෝ විශ්ලේෂක ආචාර්ය සමන් වීරවංශ මහත්මයා සමගින් මේ සතිමත් පාසල පිළිබඳව කතා බහ කරන්නට අද දවසේදී අපි තීරණය කළා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන් අයිබෝන් හොඳයි. ගොඩක් වෙලාවට අපි දන්න කාරණයක් තමයි අපි අපේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න අපේ වැඩිහිටියන් විදිහට අපිට පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. එතනින් ප්‍රමුඛතාවයක් තමයි පාසල කියලා කියන්නේ. දරුවාව හොඳ පාසලකට ඇතුළත් කළ පමණින් මේකේ හැමදේම ලබා ගන්න පුළුවන්. මොකක්ද මේ පාසල කියලා කියන්නේ? ඇත්තටම සාරංගේ වර්තමානයේට ඉතාම උචිත මාතෘකාවක ප්‍රස්තුතයේ තමයි අද අපි කතා කරන්නේ පාසල කියන එක. අපි හැමෝම පාසල් ගිහිලා තියෙනවා. අපි හැමෝම පාසල් යන කැමති මුළු ජීවිතේම පාසලක්. එන මේ පාසල කියන සුවිශේෂ ස්ථානය ඇත්තෙම පාසල කියන්නේ පාසල කියන වචනේ ඇවිල්ලා තියෙන සාරංගේ ලැටින් වර්ඩ් එකක් තියෙනවා, වචනයක් තියෙනවා ස්කොලා කියලා. ස්කොලා කියන වචනේ තේරුම තමයි ස්කූල් කියන එකට පස්සේ කැඩිලා ඇවිල්ලා තියෙන. ස්කූල් කියන වචනේ තේරුම තමයි සතුටින් දිවි ගෙවෙන තැන කියන එක. දැන් දරුවෙකුට සතුටින් දිවි ගෙවන්න තියෙන ප්‍රධාන තැන තමයි පාසල. එනම් මේ පාසල කියන්නේ දරුවා ජීවිතය ගැන ඉගෙන ගන්න තක්ෂලාව. එනම් මේ පාසල ගැන දෙමව්පියන්ට මෙන්ම බොහෝ අයට වර්තමානයේ ලොකු අවබෝධයක් නැහැ. ඒ අඩුව පිරිමසන්න අපි ආදරණීය ජීවිත තුළින් මේ සතිමත් පාසල කියන සංකල්පය ඔබට අද අවබෝධ කර දෙන්න උත්සාහ කරන්නේ මම. එතකොට අපි දන්නවා මේ සතිමත් පාසල, සතිමත් බව කියන එකේ අර්ථය නිවරදිව අර්ථකථනය කරනකොට සතිමත් බව කියන්නේ සිහිය කියන එක. අපි කියනවා ඒ වගේම දැනුවත් භාවය, මේ වර්තමාන මොහොත, අවබෝධය, ප්‍රඥාව, ඒ වගේ බොහෝ අර්ථකථන එකතුවක් තුළින් අපි මේ මයින්ඩ්ෆුල්නස් කියන වචනේ ගොඩනැගෙනවා. එතකොට සාරංගේ ස්කූල් ඔෆ් මයින්ඩ්ෆුල්නස් කියන්නේ සතිමත් පාසලක් කොහොමද අපි ගොඩනගන්නේ? මේ ගොඩනගනකොට අපේ හැම පාසලක්ම සතිමත් පාසලක් බවට පත් කරන්න පුළුවන්. ඇත්තටම ඔබට මේ වැඩසටහන තුළ ඔබ පාසලේ ගුරුවරයෙක් නම්, විදුහල්පතිවරයෙක් නම්, වරියක් නම් ඔබට හොඳ පදනමක් වෙනවා මේ පාසල කොහොමද අපි සතිමත් පාසලක් කරන්න කියලා. දැන් සතිමත් පාසලක් තුළ ඇත්තෙම ඉංග්‍රීසි කියමනක් තියෙනවා සාරංගේ, where there is no vision school perish කියලා. කියන්නේ දැක්මක් නැති පාසලක් විනාශයට යනවා. ඒ වගේ පාසල හැම පාසලකම අපි දන්නවා ප්‍රධානම විශාලවට ඇතුල් වෙන තරම පාසලේ දැක්ම ගහලා තියෙනවා, මෙහෙවර ගහලා තියෙනවා, වැලියුස් ගහලා තියෙනවා, විෂන් මිෂන් වැලියුස් කියලා. නමුත් අපි තේරුම් ගන්න ඕනේ අපේ අධ්‍යාපනයේ ජාතික පොදු අරමුණු තියෙනවා. අපේ ජාතික පොදු අරමුණු තමයි මේ ගෝලීය පෞරුෂයක් ගොඩනගෙන මනුෂ්‍යත්වයෙන් පිරි ලෝක ප්‍රජාවට සෙත සලසන තාක්ෂණය සහ ඒ වගේම නව විද්‍යාව භාවිතා කරමින් හොඳ යහපත් පෞරුෂයක් දරුවා තුළ ගොඩනැගීම. ඒ තුළින් මානවීය ගුණාංගවලින් යුතු දරුවෙකු තමයි අපි පාසල තුළින් බලාපොරොත්තු වෙන්නේ. දෙමාපිය වශයෙන් ඔබත්, ප්‍රජාව වශයෙන් අපිත් පාසලෙන් එළියට එන දරුවා ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. නමුත් අපි දන්නවා අඥානය සහ කෘතුහලය ඇතුව තමයි දරුවා පාසලට එන්නේ. නමුත් පාසලින් පිට වෙලා යන්නේ කෘතුහලය නැති කරගෙන, අඥානය ඉතුරු කරගෙන. එහෙනම් මේ දරුවා තුළ
वर्तमान अभी दाकिन लेबनवा दिमाउपियो मम गुडाक्विट दिमाउपियो तेक दारुत्क गुरुत्क वेडकर पुद्गरे क्वाशेन ओन गे पौरुष्य मतुन मनोविद्यात्मक गेटलु निराकरणे करान ओंट सहाय दाक्पान्ने क्वाशेन मट देनन वर्तमान अवुरुदु कीपयक्तुल पासल दरुवगेन ऐत्तुना मे ऐत्तुवीमे प्रतिफलयक् वशयेन दरुवा अतट गत्ता पासल अतट गत्ता मे अतट गैनीमे प्रतिफलयक् वशयेन वर्तमाने तुल बोहो विट उसस् पेल दरुवो पासल यन्न मेलिकमक् दक्वनो ओन् गोडक्म सूम ताक्षणे ओस्से तमंगे अध्यापन प्रतिफल पेन्नला तियेनवा इतेनम तब इदिरियट यनकोट सारंगे हरि भयानक तत्वयक् केनवा दरुवो पासल यन्नट मेलिवेयिद අකමැති වෙයිද ඉතින් මේ අකමැති වීම නවත්වන්න නම් පාසල දරුවව සතුටු කරන තැනක් බවට පත් කරන්න ඕනේ එන මේ පාසලේ තියෙන සංස්කෘතිය දැන් අපි කියනවා ළඟම පාසල හොඳම පාසල දැන් ඕස්ට්‍රේලියාව වගේ නවසීලන්තය වගේ අධ්‍යාපනයේ දියුණු රටවල ළඟම පාසල තමයි හොඳම පාසල නමුත් අපි ගත්තොත් අපේ ලංකාවේ පාසල් සංස්කෘතිය තුළ මේ ජනප්‍රිය පාසල් කියලා සංකල්පයක් වැරදි සංකල්පයක් බිහි කිරීමෙන් හින්දා දෙමෝපිය උත්සාහ කරනවා තමාගේ දරුවව ජනප්‍රිය පාසලකට දමා ගන්න. අපි ඇත්තටම ජනප්‍රිය පාසල් වලට නෙමෙයි පාසල දරුවව යොමු කරන්න ඕනේ. ගුණාත්මක බවෙන් වැඩි පාසල්. මේ ගුණාත්මක අධ්‍යාපනය කියන එක හරි වටිනවා. මේ ගුණාත්මක අධ්‍යාපනය කියන්නේ පාසලෙන් ලද නිපුණතා පාසලෙන් ලද කුසලතා පාසලෙන් ලද සාරධර්ම ගෝලීය වශයෙන් දරුවා පාසලෙන් ඉවත් වෙනකොට කොහොමද භාවිතා කරන්නේ ඔහුගේ යහගුණ වර්ධනය කළා සාර්ථක දිවි පැවැත්මකට කොහොමද සාරංගි මේ දරුවා ජීවිතේ හැඩගස්ස ගන්න එන මේ පාසලට ලොකු වගකීමක් තියෙනවා මේ ගුණාත්මක අධ්‍යාපනයේ තෝතැන්නක් බවට පාසලපත් කරන්න එහෙනම් ගුරුවරයා මෙන්ම විදුහල්පතිවරයා විශාල වගකීමක් දරන්න ඕනේ පාසල් පද්ධතිය තුළ මේ වෙනස ඇති කරන්න. මේ වෙනස ඇති කරන්න ලේසියෙන් බෑ සාරංගි. පාසලේ නායකයා තමයි විදුහල්පතිවරයා. විදුහල ගොඩනංවන පුද්ගලයා. අපි දන්නවා විදුහල්පතිවරයාගේ නායකත්වය එක රැයකින් පාසල වෙනස් කරන්න පුළුවන්. එහෙනම් පාසලේ සංස්කෘතිය වෙනස් කරන නායකයා තමයි විදුහල්පතිවරයා. එහෙනම් පාසලේ කැබිනට් මණ්ඩලයක් ඉන්නවා. නියෝජ්‍ය විදුහල්පති සහකාර විදුහල්පති ඒ වගේ පරිපාලනයට සම්බන්ධ ඉහළ තලයේ අයත් එක්ක කණ්ඩායම හැංගීමෙන් තම පාසල තමාගේ දැක්ම කරා විෂන් එක කරා අරගෙන යනවා නම් දැක්ම කියන්නේ ගමනාන්තය කරා අරගෙන යනවා නම් ඒ පාසල අර ගුණාත්මක බවින් පිරිපුන් සතිමත් පාසලක් වෙනවා. ඒකන වර්තමාන තුල දරුවට සතුටින් ජීවත් වෙන්න පුළුවන් මනෝ සක්‍රීය පරිසරයක්. අපි ඉංග්‍රීසියෙන් කියනවා ඒකට සරංගේ සයිකෝ ඇක්ටිව් එන්වයරන්මන්ට් කියලා. දැන් එනම් පාසලට ඇතුල් වෙන තැන ඉඳලම පාසලේ අභිමානය උසස් ලෙස මයින්න පුළුවන් මිම්ම දරුවට දැනෙන්න ඕනේ. පාසල තුලට ගියහම පාසල් සංස්කෘතිය තුල ප්‍රජාතන්ත්‍රවාදය මට කවදාවත් වෙනසක් වෙන්නේ නැහැ. මට වෙනස් කොට සලකන්නේ නැහැ කියන හැඟීම දරුවට එන්න ඕනේ. ඒ හැඟීම දෙන්න නම් පාසලේ විදුහල්පතිවරයා වෘත්තික මට්ටමේ විදුහල්පති කෙනෙක් වෙන්න ඕනේ. එකනේ අපි කියන ප්‍රොෆෙෂනලයිස් ප්‍රින්සිපල් කෙනෙක් වෙන්න ඕනේ. කොහොමද මේ වෘත්තීය මට්ටමේ විදුහල්පති කෙනෙක් වෙන්නේ? පාසලක් ගොඩ බොහෝ පාසල් වල වර්තමානයේ අපි දකිනවා නායකත්වයේ තියෙන ආදුනික මට්ටමේ විදුහල්පතිවරුන්ට. ආදුනික බවට අපි කියනවා ඇප්‍රෙන්ටිස්ෂිප් කියලා. මේ ආදුනික බව තිබුණට නායකයෙක් වෙන්නේ නැහැ. මේ ආදුනික බවෙන් පිරිපුන් මනා පෞරුෂයකින් හිබි නායකයෙක් පාසල තුල නායකත්වයේ ගන්නවා නම් ඒ පාසල පුදුමාකාර වෙනසකට පත් වෙනවා. තීරණ ගැනීමේදී ඒ කියන්නේ තමන් තනි තීරණ ගන්නෑ කණ්ඩායම් හැංගීමෙන් තීරණ ගන්න කෙනෙක්. ඒ වගේම ගැටලු විසඳීමේදී අභියෝග වලට මුහුණ දීමේදී නිර්මාණශීලීත්වයේදී අන්තර්පුද්ගල සම්බන්ධතාවලදී මේ ගුරු පෞෂයේ මේ විදුහල්පති දවන්ත නායකත්වයේ තුල දවන්ත වෘත්තිමය භාවයක් තියෙන්න ඕනේ. එන මේ වෘත්තිමය භාවය තමයි පාසල්ට දෙමව්පියෝ එන්නේ පාසලට ආදි ශිෂ්‍යෝ එන්නේ පාසලට වෙළඳ සංගම් එන්නේ පාසලට මාධ්‍ය එන්නේ අන්න එතකොටයි මේ පාසල කියන විශාල ග්‍රහලෝකය දරාගෙන ඉන්නේ කවුද කුළුණු හතරකින් එකක් මාධ්‍ය එකක් දෙමව්පියෝ එකක් ප්‍රජාව එකක් ගුරුවරු මේ හතර ගොල්ලෝ එකතු වෙලා තමයි පාසල ගොඩනගන්නේ එන මේ පාසල ගොඩනගන්න නම් මේ පාසලේ දවන්ත නායකයා විදුහල්පතිවරයා විදුහල්පති තුමියගේ භූමිකාව වැදගත් වෙනවා මේ විදුහල්පති තුමිය
විදුහල්පති තුමාගේ අඳින ඇඳුම පවා grooming style එක පවා සාරංගි නායකත්වයට බලපානවා. ඇය ඔහු කතා කරන ආකාරය, ඒ කතා කරන content එක, ඔහු ඇය පාසලේ event manage කරන ආකාරය හරිම වැදගත්. බොහෝ විදුහල්පති වරුන් පාසලක ඉවෙන්ට් එකක් මැනේජ් කරගන්න පිළිබඳව දැනුවත්භාවය අඩුයි. මොකද විදුහල්පති භූමිකාව කියන්නේ ලෙහෙසි පහසු භූමිකාවක් නෙවෙයි. යම්කිසි කෙනෙකුට හිතනවා නම් පාසලක් මට කරන්න පුළුවන් කියලා ඒක විහිළුවක්. හැමෝටම පාසලක් පවත්වගෙන යන්න බෑ. මේ විදුහල්පතිවරයා කියන්නේ බර උසුලන්නේ. ඇත්තටම මමත් ඒ අත්දැකීම් ලැබලා තියෙන හින්දා කියන්නේ සමහර වෙලාවට රැයට නිින්ද යන්නේ නෑ. ඇයි මුළු පාසලේ හැම දරුවෙකුගේම සම්පූර්ණ වගකීම විදුහල්පතිතුමා අතේ තුමිය අතේ තියෙන. එහෙනම් මේ විදුහල්පතිතුමාට තුමියට හොඳ සහය දක්වන කැබිනට් මණ්ඩලයක් අමාත්‍ය මණ්ඩලයක් හිටියොත් පමණයි ඔහුට ඇයට තම භූමිකාව නිවරදිව අරගෙන යන්න පුළුවන් වෙන්නේ. දෙමව්පියන්ට පාසලක් කියලා අපි වැඩසටහනක් පටන් අරන් තියෙනවා. මේ දෙමව්පියොත් පාසලේ ඉගෙන ගන්න අය. එහෙනම් දෙමව්පිය රැස්වීමකට ආවත් දෙමව්පියන්ට මේ විදුහල්පති භූමිකාව තුළ දෙමව්පියන්ටත් උගන්න ගන්නවා, දෙමව්පියන්ටත් ඉගෙන ගන්න දෙයක් ලැබෙනවා. එහෙනම් මේ පාසල කියන්නේ මුළු ප්‍රජාවටම නායකත්වයක් දෙන තැනක්. එහෙනම් හැම පාසලක්ම අපි ළඟම පාසලට අපි ප්‍රජාව වශයෙන් ඊට වඩා සහයෝගයක් දක්වන්න ඕනේ. මෙලඳ සංගම් වශයෙන් ඊට වඩා සහයෝගයක් දක්වන්න ඕනේ. මාධ්‍ය වශයෙන් අපි පාසල් වලට යනවා අඩුයි. මාධ්‍ය වාර්තා කරන්නේ සාරංගි පාසලේ තියෙන අඩුපාඩු හෝ පාසලේ වෙච්ච අභියෝගාත්මක සංසිද්ධියක්. නමුත් ඒක වැරදි. පාසලට ගිහිල්ලා පාසලේ තියෙන වපසරිය, පාසලේ තියෙන ලස්සන සුන්දරත්වය මාධ්‍ය තුලින් දරුවන්ට දෙන්න ඕනේ. මේ මනෝවිද්‍යාත්මක පසුබිම තුල පාසල වෙනස් කරන්න පුළුවන්. සාරංගි සොක්‍රටිස් කියනවා කිස්වාස්ත පහේදී දීපල හම්බු කරන්න මෙතරම් වෙහෙසෙන ඔබ උදේ රැ නොවෙහෙසි නිදි වරාගෙන මේ මුදල් රැස් කරන ඔබ, දරුව හදන ඔබ, මේ දරුවන්ට යම්කිසි දවසක මේ දීපල පවරන්න බලාපොරොත්තු වෙන ඔබ දරුවාගේ පාසලට නොයන්නේ ඇයි? පාසලේ යහගුණ පෙරිබඳ ඔබේ දරුවාගේ හර පද්ධතීන් පිළිබඳ හොයා නොබලන්නේ ඇයි? ඒකට අඩුම කාලයක් වැය කරන්නේ ඇයි? ඒක නේද ඇත්ත தත්තේ. අපි පාසලත් එක්ක සම්බන්ධ වෙනවා අඩුයි. දෙමව්පිය රැස්වීමකට එන්න කිව්වහම එක්කෝ අම්මා විතරයි එන්නේ, එක්කෝ ආච්චිව එවනවා. ඉතින් දෙමව්පියන්ටත් මේ පාසල රසවත් තැනක් වෙන්න නම්, අර දරුවට වගේ ලස්සන තැනක් වෙන්න නම් සාරංගි, අර විදුහල්පතිතුමාට පුළුවන් වෙන්න ඕනේ නිර්මාණශීලී ලෙස දෙමව්පියන්ව ගෙන්න ගන්න පාසලට, ආදි ශිෂ්‍යයන්ව රොක් කරගන්න පාසලට. එතකොට මේ සංකල්ප තුලින් දැන් මට ඔබට මතක ඇති අර පාසලට නැවත පැමිණීම කියලා අලුත් ප්‍රෝග්‍රෑම් එකක් ගියා. ඉතින් ඒක හිතනවා, අපි හිතනවා මේ අපි යුනිෆෝම් එක ඇඳගෙන අර වයසක කාන්තාව යුනිෆෝම් එක ඇඳගෙන ටයි එක යන එකයි මේ පාසලට නැවත පැමිණීම කියලා. නේද? ඒක නෙමෙයි ඇත්තට මේ සංකල්පේ වැරදි විදිහට භාවිතා කරා. ඒ නිර්මාණශීලී ලෙස ඒ සංකල්පේ භාවිතා කරා නම් ආදි ශිෂ්‍යෝ ඔක්කම පාසලියද? පාසලේ දියුණුවට අත දෙන්නේ ආදි ශිෂ්‍යෝ. බොහෝ ඉදිරියට ගිය පාසල්, පාසල දියුණු කළේ ආදි ශිෂ්‍යෝ. පාසල දියුණු කළේ ප්‍රජාව. එනම් මේ හැම දෙයකම බලපාන්නේ අර විදුහල්පති භූමිකාව. එනම් පාසල කියන තෝ තැන්න හරිම ලස්සන තැනක්. මේ පාසල කියන දේ අපි මීට වඩා ආදරයෙන් ලං කරගත යුතු තැනක්. හැම කෙනෙක්ම තමා ඉගෙනගත්ත පාසලට නොගියොත් ඔහු ඕ ඇය ගුණමකු පුද්ගලයෙක් ඇයි මට හැඟෙනවා. මම විශ්වාස කරනවා ඒකයි අපි පාසලට ආදරේ. දැන් මගේ පාසලේ තිබුණා ටැග් එකක්. සාරංගිට මතකද මගේ පාසලේ තිබුණේ ආපදා සෝබනී පඤ්ඤා කියලා. ඒ කියන්නේ කැරක්ටර් ඉලුමිනේට් කරනවා. මගේ කැරක්ටර් එක බිල්ඩ් කරන්නේ ඉලුමිනේට් කරන්නේ ඉලුමිනේටින් බිල්ඩ් මයි කැරක්ටර් කියන එක. කියන්නේ මගේ ප්‍රඥාව තුළින් විස්ඩම් ඉලුමිනේට් මයි කැරක්ටර්. මගේ ප්‍රඥාව බබලවනවා මගේ කැරක්ටර් එක. එහෙනම් මම පාසලෙන් අන්නේ ඒ වැකිය තුළ අපි හැමෝම දන්නවා ඒ වගේ වැකියක් තියෙනවා හැමෝටම නේද?
බොහෝ පාසල් වලට මම ගියාම ඔය ගුරු පුහුණු වැඩමුළු වලට මම නිතරම සහභාගී වෙනවා විදුහල්පතිවරයා වදදන්නේ නැහැ පාසලේ විෂන් එක මොකද්ද කියලා පාසලේ දැක්ම මොකද්ද කියලා දැක්ම කියන්නේ ගමන අන්තේ නම් ලයිට් හවුස් එකක් නම් ඒක ප්‍රදීපාගාරයක් වගේ පාසල කොහටද අපි අරයි යන්නේ කියන එක එන මේ ගුණාත්මක අධ්‍යාපනය තුළ අපේ අධ්‍යාපනයේ පොදු අරමුණු සාක්ෂාත් කරගන්න නම් ඉගෙනුම් සමාජයක් බිහි කරන්න ඕන මොකද්ද මේ ඉගෙනුම් සමාජයක් කියන්නේ නොලෙජ් සොසයිටි එකක් නොලෙජ් සොසයිටි එකක් කියන්නේ සාරංගී අපිට මේ දේශීයත්වය වගේම නිර්මාණශීලීත්වය නව නිර්මාණ මේ ගෝලීයකරණයට අරන් යන්න බැලන්ස් ලයිෆ් එකක් ගෙනත් දෙන්නේ ඉගෙනුම් සමාජය තුලයි එන මේ ඉගෙනුම් සමාජයක් අපිට ප්‍රදානය කරන්න පුළුවන් නම් ප්‍රජාවට දෙමව්පියන්ට ආදි ශිෂ්‍යයන්ට පාසල ඉබේම ගොඩ නැගිලා එන මේ පාසලේ ගුරුවරුන්ට ඉතාම අවශ්‍යයි පුහුණුව අභ්‍යාසකරණය මම ස්තුතිවන්ත වෙනවා ඇත්තටම මේ පාසල් පද්ධතිය තුල එදා තිබුණා මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලය කියලා ගහලා තිබුණා මේ අභ්‍යාස විද්‍යාලයේ අභ්‍යාසකරණය කියන එකේ සාරාංගික තේරුම ට්‍රේනින් කියන එක මේ ට්‍රේනින් කියන්නේ අභ්‍යාසකරණය දැන් අපි වරදවා හිතා ගන්නවා මේ ට්‍රේනින් කියලා පුහුණුව කියලා පුහුණුව නෙමෙයි ට්‍රේනින් කියන්නේ අභ්‍යාසකරණය දැන් බලන්න පොලිස් අභ්‍යාස විද්‍යාලය හෙදා අභ්‍යාස විද්‍යාලය ගුරු අභ්‍යාස විද්‍යාලය ඒ අභ්‍යාස විද්‍යාලයකින් පිටවෙන ගුරුවරයා දැඩි ශක්තිවන්ත කෙනෙක් හොඳ අවබෝධයක් තියෙන හොඳ අවබෝධයක් යන තමන්ගේ විෂය සිරස් අතටත් අනිත් සමගාමී විෂයන් තිරස් අතටත් උගන්වන්න පුළුවන් පමණක් නොවේ හිස අත හදවත ආවේදන ශේෂ්ත්‍රය ප්‍රජනන ශේෂ්ත්‍රය සහ සයිකෝමෝටෝ කියන්නේ මනෝචාලක ශේෂ්ත්‍රය ඒ ටීචර්ට නටන්න පුළුවන් චිත්‍ර අඳින්න පුළුවන් කවි කියන්න පුළුවන් තමන්ගේ විෂයට අමතරව ඉතින් ඇත්තටම මම වර්තමාන ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ මේ විද්‍යාපීඨ සංකල්පය බිහි කිරීම පිළිබඳව මේ විද්‍යාපීඨ සංකල්පය ඒ ගුරු අභ්‍යාස විද්‍යාලවලේ අඩුව පුරවන්න ආවේ ඇත්තටම මේ විද්‍යාපීඨකින් එන ශික්ෂකයා ඒ පුදුමාකාර හැඟීමකින් තම වෘත්තිය පටන් ගන්න නමුත් පාසලට ආවහම ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ ආදුනිකයාගේ ආදුනික බව පරිහානියටපත් වෙනවා ඔහුව ඇයව පිළිගන්න ආකාරය ඔහුගෙන් ඇයගෙන් ඇගීමට ලක් කරන ආකාරය ඔවුන් පොළඹවන ආකාරය මොටිවේෂන් ඉවලුවේෂන් ෆීඩ්බැක් මේ ඔක්කොම අර ආදුනික ශික්ෂකයාව පෝෂණය කරනවා ඉතින් ඒ පෝෂණය නොකරොත් මොකද වෙන්නේ අර පාසල පිරිහිලා යනවා දැන් ඔබට තේරෙනවා දෙ පාසලක වටිනාකම දෙමව්පියෝ වශයෙන් අපි ගන්න ඕනේ කොච්චරද කියලා ඔබ අසන්න වශයෙන් ආදරණීය ශ්‍රාවකයෝ වශයෙන් පාසලක වටිනාකම ඔබට දැනෙනවා නම් ඔබ මතක් කරන්න ඔබ ගිය පාසල ඔබ මතක් කරන්න ඔබ ගිය පාසලේ තිබිච්ච නිදහස දැන් අපි ගොඩක් කලාවට දකින්නේ මේ සමන් මහත්මයා පාසලක වගකීම් සියල්ල අපි ගුරුවරුන්ට සහ විදුහල්පතිවරයාට පවරලා දෙමෝපියෝ වැඩිහිටියෝ පැත්තකට දාලා ඉන්නවා ඒක සම්පූර්ණ වැරදියි වැරදි අනිවාර්යයෙන්ම පාසලක් ගොඩනගන්නේ මම කිව්ව පරිදි අර ප්‍රජාව ඒ වගේම මාධ්‍ය දෙමෝපියෝ සහ අර ආදි ශිෂ්‍යෝ වගේ ඒ තුන්ගොල්ලෝ ගුරුවරු ඔක්කොම එකතු වෙලා තමයි මේ පාසල ගොඩනගන්න ඕනේ. එහෙම නැතුව තනියෙන් ගොඩනගපු පාසල් නැහැ ලංකාවේ. දැන් ලංකාවේ පාසල් අධ්‍යාපනයේ තියෙන හරි අඩුවක් මම දකින්නේ ප්‍රතිපත්ති සම්පාදකින්ගේ තියෙන දෝෂ හින්දා. දැන් අපිට අපේ ඇත්තටම රටක් ගොඩනගෙන්න නම් දැක්මක් තියෙන නායකයෙක් ඉන්න එපා. පාසලක් ගොඩනගන්න දැක්මක් තියෙන විදුහල්පතිවරයෙක් ඉන්න එපා. රටක අධ්‍යාපනයේ ගොඩනගන්න දැක්මක් තියෙන අධ්‍යාපන ඇමති කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් මම මේ කාටවත් දොස් කියනව නෙමෙයි. පෞගිය අවුරුදු දශක කීපයක ගත්තොත් මේ අධ්‍යාපන අමාත්‍යාංශය තුල තාමත්තර යල්පැන ගිය කොටුව තුල ක්‍රියා කිරීම හින්දා සහ එහි ගන්න තීරණ තීන්දුව හින්දා ගොඩක් අධ්‍යාපනයේට හානි සිදු වෙලා තියෙනවා. ජාතික අධ්‍යාපන ආයතනය ගත්තත් අධ්‍යාපන අමාත්‍යාංශය ගත්තත් කලාප කාර්යාලයේ සිට මේ විසිරිලා යන බටල් නෙක් එක පළදායි sannivedanika යෙදිලා නැහැයි අය බොහෝ අය චෝදනා නගනවා. අභ්‍යාසකරණය පිළිබඳ ගැටලු පවතිනවා. පෙළපොත් තුළ ගැටලු පවතිනවා. බොහෝ විට අපිට අවශ්‍ය පාසල මේ පෙළපොත් උගන්නන පාසලක් නෙමෙයි. ඉන් ඔබ්බට ගිය පාසලක්. ඉන් ඔබ්බට ගිය දරුවෝ
තමයි ලෝකේ ජය ගන්න. එන මේමනි පාසලක් ගොඩනගන්න මුල ඉඳන්ම අධ්‍යාපන ප්‍රතිපත්ති හදන්න ඕනේ. এডুকেෂන් පොලිසි කියන ඒවා. දැන් අපි ගත්තොත් එක අපි මුළු රටටම එකම අධ්‍යාපන ප්‍රතිපත්තියක් තියෙනවා කියලා කියනවා සාරංගි. ඒ වුණාට බලන්නකෝ හැම පාසලක්ම එකිනෙකට තරඟය වෙනස් වෙන සංස්කෘතිය. එමේ සංස්කෘතිය වෙනස් වෙන්න පුළුවන්. නමුත් ප්‍රතිපත්ති එකම වෙන්න එපා. මේ පාසලට එක විදිහක් අර පාසලට තවත් විදිහක් වෙන්න බෑනේ. එන මේ හැම පාසලකම සංස්කෘතිය කියන්නේ අපි හැදී වැඩී ජීවත් වෙන පරිසරය. එන මේ විෂන් එක වගේම පාසලට මිෂන් එකක් තියෙනෝනේ. මෙහෙවර කියන්නේ කොහොමද අපි මේ විෂන් එකට ළඟා වෙන්නේ. ඒ වගේම වැලියුස් හර පද්ධතීන් හරි වැදගත් වෙනවා. පාසල් සංස්කෘතිය ගොඩනගන්න. එන මේ පාසලක් ගොඩනගන්න නම් මේ පාසල තුල ජීවමාන නායකයා විදුහල්පතිවරයා ඒ වගේම කැබිනට් මණ්ඩලය මේ අධ්‍යාපනය අධ්‍යාපනය කියන්නේ සාරංගෙ ඉදිරියට ගෙන යෑම කියන එක අධ්‍යාපනය මේ ඉදිරියට ගෙන යන්නේ දරුවා අධ්‍යාපනය කියන්නේ විභාග සමත්වීම පමණක් නොවේ පාසලේ විෂය සමගාමී කටයුතු වලට ගුරුවරුන් කතරම් සහභාගී වෙන්නේද විෂය බාහිර කටයුතු වලට ප්‍රජාවත් එක්ක කටයුතු කිරීමේදී කොච්චර ගුරුවරු ඒ සඳහා දායක වන්නේද මේ නායකයාගේ භූමිකාව තුළ රැඳී පවතින එන ඔබට අවබෝධ වෙන්න ඕනේ පාසලක් කියන්නේ 1972 learning to be වාර්තාවේ සඳහන් වෙනවා ප්‍රධාන 14 වන වගන්තියේ learning to be කියලා සංකල්පයක් ජීවත් වන්න ඉගෙන ගන්න තැන පාසල එහෙනම් ඒ ප්‍රධාන කුලුණු හතරෙන් කියන්නේ පළවෙනි කුලුණ කියන්නේ learning to know අපි දැනගන්න ප්‍රශ්න කරන්න විශ්ලේෂණය කරන්න ගැටලු විසඳන්න නේද දරුවාගේ පෞරුෂය ඒ වගේම සාරධර්ම සංස්කෘතිය දේශපාලනය මාර්ග නීති රටේ නීති මානව අයිතිවාසිකම් ළමා අයිතිවාසිකම් මේ හැම දෙයක්ම ඉගෙන ගන්න පාසලේ මේ පාසලෙන් මාර්ග නීති හරියට ඉගෙනගෙන ගියා නම් ළමා අයිතිවාසිකම් හරියට ඉගෙනගෙන ගියා නම් දරුවා ලෝකෙට අභිමානවත් පුද්ගලෙක් වෙනවා සාරංගි එහෙනම් learning to do කියන්නේ කොහොමද දරුවා අර ගුණාත්මක අධ්‍යාපනයේ යෙදුම් වශයෙන් තම පාසලෙන් නික්ම ගියාම මේවා යොදවගන්නේ එහෙනම් කණ්ඩායමක් වශයෙන් ක්‍රියා කරන්නේ කොහොමද පෞල් ජීවිතයක් සාර්ථකව ගත කරන්නේ කොහොමද අන්න මේවා ඉගෙන ගන්න පාසලේ ඒකයි කන්නංගර මහත්තයාට මිස්ටර් අධ්‍යාපනය තුල මධ්‍යම මහාවිද්‍යාලයේ සංකල්ප ගෙනාවේ නේද පාසලේදී තමයි කොල්ලෙක් කෙල්ලෙක් කවුද කියලා ඉගෙන ගන්න එතකොටයි සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනකොට ස්වාමියා මොන වගේද කියලා ඉගෙන ගන්නේ භාර්යාවක් මොන වගේද කියලා ඉගෙන ගන්නේ නේද එයාටින් දැන් අන්තර්ජාතික පාසල්වල මේ මිස්ටර් අධ්‍යාපනය තුල ඒ දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න පසුබිමක් සලසනවා මොකද විශේෂ බාහිර සමගාමී අධ්‍යාපනයක් ලැබිලා තියෙනවා ඒකයි අපිට මුනිදාස කුමාරතුංග විද්වතා නම් පැහැදිලිව කිව්වේ දෙස බැස රස අගයන ත්‍රිරත්නය අගයන පාසලක් හදන්න කියලා දෙස කියන්නේ දේශය බස කියන්නේ භාෂාව භාෂාව කියන්නේ සිංහල භාෂාව නෙවෙයි සිංහල ළමයින්ට ඉංග්‍රීසි අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනි කියලා මුනිදාස කුමාරතුංග මහත්මයා නිට්ටඹුවේ සාරිපුත්‍ර අධ්‍යාපන විද්‍යාපීඨයේ විදුහල්පතිවරයා ඉන්නකොට පැහැදිලිව ශික්ෂණ උත්තිය කියලා තියෙනවා එහෙනම් learning to live together එක්ව එකට ජීවත් වෙන්න කොහොමද ඉගෙන ගන්නේ පාසලේ මේ පාසල ටීම් වර්ක් වලට යොමු කරන්න ඕන ආත්මාර්ථකාමීත්වයෙන් තොරව පරාර්ථකාමී සඳහා ඒකට ලොකු වගකීමක් තියෙනවා ශිෂ්‍ය නායකයින්ට බොහෝ පාසල්වල ශිෂ්‍ය නායකයෝ අධිමානයෙන් මත් වෙලා ඔවුන්ට නිවැරදි පුහුණු ලබා දීලා නැහැ මම ලංකාවේ ප්‍රසිද්ධ ජනප්‍රිය ප්‍රධාන පෙළේ පාසල්වල ශිෂ්‍ය නායක කඳුරු පවත්වනවා එතකොට මට දැනෙනවා මේ දරුවන් කොච්චර මානසිකව වියවුල් වෙලාද තියෙන්නේ කියලා නායකයෙක් කියන්නේ කවුද කියලා මොන් නිවැරදිව අවබෝධ කරගෙන නැහැ ස්වයන් නායකත්වය ඉගෙන ගන්න තැන පාසලයි එන මේ පාසල තුල දරුවා නායකයෙක් වෙන්න නම් විදුහල්පතිතුමා අතට ගන්න ඕනේ ශිෂ්‍ය නායක මණ්ඩලය. එතකොටයි දරුවාට දැනෙන්නේ අපි නායකයෝ වෙනවා කියලා. එහෙනම් ඒ ආකාරයට ගත්තොත් learning to live together learning to be කියන්නේ දිවි පැවැත්මට ඉගෙන ගැනීම. එහෙනම් ඔබට හොඳින් තේරෙනවා ඔබගේ දරුවා මුළු ජීවිතේම පැවැත්ම ඉගෙන ගන්න පාසලට මීට වඩා ඔබ දායකත්වයක් දැක්වුව යුතුයි දෙමව්පියනි. ප්‍රජාව වශයෙන් මාධ්‍ය වශයෙන් මං ඔබගෙන් ගෞරවාන්විතව ඉල්ලීමක් කරනවා යෝජනාවක් කරනවා
පාසලට යන්න පුළුවන් තරම් පාසලත් එක්ක ලං වෙන්න විදුහල්පති වරුන්ට සහය දක්වන්න එවිට අපිට ලස්සන ලෝකයක් ගොඩනගන්න පුළුවන් වෙනවා අර අපි කතාවකට කියනවල නේද එක පාසලක් විරුද්ධ වෙනකොට සිරගෙවල් දහස් ගණනක් වසදමන්න පුළුවන්කම ලැබෙනවා කියලා ඉතින් ඒ නිසා දැන් නිකම්ම නිකම් පාසලක් නෙවෙයි මෙතන අපි බලාපොරොත්තු වෙන්නේ සතිමත් පාසලක් ඒ වෙනුවෙන් විදුහල්පති වරුන් විදිහට ඔබටත් ඒ වගේම ගුරුවරයෙක් විදිහට ඔබට ඊට අමතරව වැඩිහිටියෙක් විදිහට දෙමාපියන් විදිහට වගේම දරුවන් විදිහට දරුවන්ටත් මේ වෙනුවෙන් කළ යුතු යම්කිසි වැඩ කොටසක් තියෙනවා. ඉතින් මේ හැම කෙනෙක්ම තම තමන්ට පැවරෙන වගකීම් කොටස වැඩ කොටස නිසියාකාරයෙන් ඉටු කරනවා නම් ඔබේ පාසල සතිමත් පාසලක් කරගන්න එක තවදුරටත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙමනම් අද සාකච්ඡාව අවසන් කරන්නයි අපි සූදානම් වෙන්නේ. වසර 30කටත් වඩා අධික කාලයක් ගුරුවරුන් සහ පාසල් පද්ධතිය සමගින් කටයුතු කළ ප්‍රවීණ අධ්‍යාපනඥ එවැගේම වරලත් ජීව විද්‍යාඥ ප්‍රවීණ මනෝ විශ්ලේෂක ආචාර්ය සමන් වීරවංශ මහත්මයාත් එක්ක තමයි අපි මේ සාකච්ඡාව කළේ. එතුමන්ව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකය ගැනත් මම පැහැදිලි කිරීමක් කරන්නම්. 0771 44 34 911 0771 44 34 911 කියන දුරකථන මාර්ගයෙන් එතුමන්ව සම්බන්ධ කරගන්න පුළුවන් ඔබට. එහෙමනම් ඔබතුමන්ට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සම්බන්ධ වුණාට. ආයුබෝවන්. ආයුබෝවන්. හොඳයි අපි සූදානම් වෙන්නේ කැටි විරාමයකට යොමු වෙන විරාමෙන් අනතුරුව නැවතත් ඔබට පුළුවන් ආදරණීය ජීවිතය සමගින් සම්බන්ධ වෙන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.